මර්දානේ පැරණි සිහිවටනවල සැඟුණු කතා දෙකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මර්දාන කියන්නේ අද වාණිජ කේන්ද්‍රස්ථානයක්. ඒ වුණත් සියවසකට කලින් මේ ප්‍රදේශය පැවතුනේ පිටකොටුවෙන් ඈත්ුණු වටපිටාවක බව කියන්න පුළුවන්. මේ නිසා නිවාස මෙන්ම රංගශාලා, සිනමාහල්, පාසල් සහිත පෙදෙසක් ලෙස මර්දාන ප්‍රකටව තිබුණා. මේ වැනි දේ අතරින් අපි පළවෙනියටම කතා කරන්නේ කොළඹ අත්‍යන්ත ස්ටේෂන්ම හේවත් පැරණි ස්ටේෂන්ම ගැන. වර්තමාන කොළඹ කොටුව ප්‍රධාන ස්ටේෂන් එක ඉස්සර තිබුණේ පිටකොටුවේ කෙළවරක මර්දානයට අයත්වයි. හරියටම අද මර්දාන ටෙක්නිකල් කොලෙජයේ ඉදිරිපිටයි. ඒ කොළඹ අත්‍යන්ත හේවත් පර්යන්ත දුම්රිය පොළ ලෙස හැඳින්වුණා. එහිදී එම දුම්රිය මාර්ගයේ එතනින් අවසන් වුණා. 1864 දෙසැම්බර් 27 දා අඹේපුස්ස දක්වා ලංකාවේ ප්‍රථම දුම්රිය ධාවනය වුණේද මෙම දුම්රිය ස්ථානයේ සිට බව සඳහන් වෙනවා. ඒ ඉදිකිරීමට මුල්ුණේ කොළඹ අඹේපුස්ස දුම්රිය පාර තැනීමට මුල්ලු පෙඩ්‍රික් ෆේවිල් මහතායි. බේරේවැව දුම්රිය පොළ බටහිර මායිම වුණා. එහි ඉදිරිපසින් පිටකොටුව හරහා දිවෙන වැලි පාර පිහිටා තිබුණා. එවකට එංගලන්තයේ පැවති දුම්රිය ස්ථානවලට සමාන ලෙස එහි පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම සිදු වී තිබෙනවා. වේදිකා දෙකකින් යුක්ත එහි වේදිකා වසා සිටි වහල දරා සිටියේ එංගලන්තයෙන් ගෙන් වූ කැටයම් සහිත යකඩ ආරුක් බව කියවෙනවා. විවේක කාමර සහ ප්‍රවේශපත් කවුළු දෙකක්ද එහි තිබුණා. මෙම දුම්රිය පොළේ කටයුතු 1906 දී නවතා දැමීමත් සමග ඒ අසල දුම්රිය බඩු කපඩාවක් ඉදිකර තිබෙනවා. පසුව එහි කටයුතු මර්දාන ස්ටේෂන්වලට මාරුණා. කොළඹ අවසන් දුම්රිය පොළ බවට කොටුව පත්වීමෙන් පසුව ඒ දුම්රිය මතක සටහන් සහිත දුම්රිය කෞතුකාගාරය බවට පත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ 2009 දී අදටත් පැරණි ගොඩනැගිලි දුම්රිය වේදිකා එහිදී දැක් ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ කෝපි කබඩාවේ ටෙක්නිකල් කොලේජය ගැන. කොළඹ ටෙක්නිකල් හන්දියන ප්‍රසිද්ධ ස්ථානය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තැනට ඒ නම ලැබුණේ අවුරුදු 128කට පෙර ඇරමුණු මර්දාන ටෙක්නිකල් කොලේජය නිසායි. වර්ෂ 1893 නොවැම්බර් මාස 10 දින කොළඹ මර්දාන දුම්රිය මාර්ගයේ ගොඩනැගිල්ලට නුදුරින් තිබුණු අලුත් වැඩියා කරන ලද කෝපි කබඩාවක තමයි රජයේ කාර්මික පාසල ආරම්භ වුණේ. කාර්මික විද්‍යාලය ආරම්භ වීමට ප්‍රබලතම හේතුව වූයේ 1893 වන විට කොළඹ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත්වීම නිසා ඉහළ යන කාර්මිකයන්ගේ ඉල්ලුමට සැටින සැපයුමක් ලබා දීම සඳහායි. බ්‍රිතාන්‍ය පාලකයන් කොළඹ අත්‍යන්ත දුම්රිය පොළට යාපදව පීඩි වසා දමන ලද කෝපි කබඩාව කාර්මික පාසල ආරම්භ කරන්නේ එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහායි. මුලින්ම මෙහි සිටියේ සිසුන් 25 දෙනෙක් පමණයි. කුඩා කර්මාන්ත ශාලාවක්, පර්යේෂණාගාරයක්, දේශන ශාලාවක් හා කුඩා පන්ති කාමරයක් කාර්මික පාසලට අයත් වුණා. එංගලන්තයේ සිට පැමිණි ඊ හිවිමන් නම් කාර්මික විශේෂඥයා මෙහි ප්‍රථම කථිකාචාර්යවරයා ලෙස පත්ව සිටියා. පසුව ඒ එස් බර්නාඩ්, තෝමස් කොකරිල් වැනි ඉංග්‍රීසි ජාතික වෘත්තීයවේදීන්ද මෙහි කථිකාචාර්යවරු වශයෙන් දේශන පවත්වා තිබෙනවා. බොරැල්ල ලංකා වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූ මුල් කාලයේ වෛද්‍ය සිසුන් සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හා සාමාන්‍ය විද්‍යාව සඳහා මූලික පන්ති පැවැත්වීම සිදුකොට ඇත්තේද කාර්මික විද්‍යාලය මගින්. පසුව 1921 දී කොළඹ විශ්වවිද්‍යාල කොලේජය ආරම්භ කළ පසු එම පාඨමාලාවන් කාර්මික විද්‍යාලයෙන් ඉවත්කොට විශ්වවිද්‍යාල කොලේජය යටතේ පවත්වා තිබෙනවා. පාසල් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම මුලින්ම ආරම්භ වන්නේද මර්දාන කාර්මික විද්‍යාලයෙන් වීම විශේෂ වනවා. එවකට ගුරු විද්‍යාල නොපැතීම නිසා විද්‍යා, ගණිත, භාෂා හා තාක්ෂණ වැනි විෂයන් සඳහා පුහුණු ගුරුවරුන් මෙම ආයතනයෙන් බිහිකර තිබීම තවත් විශේ෷ කරුණක් වනවා. 1906 දී රජයේ කාර්මික පාසලේ නාමය ලංකා කාර්මික විද්‍යාලය හෙවත් සිලෝන් ටෙක්නිකල් කොලේජ් යනුවෙන් වෙනස් කළා. ඒට ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත නවගොඩනැගිල්ලක්ද ඉදි වුණා. අදත් එම අලංකාර ගොඩනැගිල්ල කොළඹ නගරයේ මන් සලකුණක් ලෙස සැලකෙනවා. මේ කාලයේ වන විට සිවිල්, විදුලි කාර්මික, යාන්ත්‍රික වැනි ඉංජිනේරු පාඨමාලාවන් සහ විදුලි පණිවිඩ සේවා, භෞතික විද්‍යා, රසායන විද්‍යාව වැනි විද්‍යා පාඨමාලාවන්ද මෙහි පවත්වා තිබෙනවා. 1908 වසරේදී කළමනාකරණ හා ව්‍යාපාර අධ්‍යන පාඨමාලාවන්ද කාර්මික විද්‍යාලයේ ආරම්භ වුණා. 1946 වසරේදී වාණිජ විද්‍යා පූර්ණකාලීන පාඨමාලාව ඇරඹුණා. 1950 වසරේ ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඩය ආරම්භ වන තුරුම ලන්ඩන් විශ්වවිද්‍යාලය සඳහා සිසුන් යොමු කළේ මර්දාන කාර්මික විද්‍යාලය මගින්ද වනවා. ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වූ පසුව උපාධි පිරිනැමීම ඒ වෙත පැවරුණා. 1953 වසරේදී කාර්මික විද්‍යාලයේ කලා ශිල්පාංශය රජයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය වෙත අනුයුක්ත කෙරුණා. 1966 වසරේ එහි නම ලංකා තාක්ෂණ විද්‍යාලය වශයෙන් වෙනස් කර මෙරට කාර්මික අධ්‍යාපනය පුළුල් කිරීමක් කළ බව සඳහන් වෙනවා. මෙලෙස රටපුරා ව්‍යාප්ත වුණු කාර්මික විද්‍යාල පාලනය කිරීම සඳහා කාර්මික අධ්‍යාපනය හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ වූ අතර වර්තමානයේ ඒ මර්දාන කාර්මික විද්‍යාලය තුලම පිහිටා තිබෙනවා. මර්දාන ටෙක්නිකල් කොලේජයෙන්
DJ Vimala Surendra, Achar NS Kulasingha, SP Charles Saha, Mahagamasekarayan wen Lankawata suvishala sewayak itukala pirisak bihikala vishesha tanak bawa ita pahadiliyuma kiyanna puluwan. Mevani wedagath video idiriyata narabimata nam Vishwathuraturu YouTube channel subscribe kara bell icon ekata click karanna. Tawath mevani video ekin hamu wenaturu obata suba dawasak.